පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ තමයි විශ්‍රාම වැටුප් පිළිබඳ ප්‍රශ්නය. විශේෂයෙන්ම මේ විගමනික ශ්‍රමිකයන් සඳහා විශ්‍රාමදායක විශ්‍රාම වැටුප් ක්‍රමයක්. මොකද විශ්‍රාම වැටුපක් දෙනකොට පිටරටේ ඉන්නේ ඒගොල්ලොත් දායක වෙන්න ඕනි. අපිත් දායක වෙන්න ඕනි. අපේ විශේෂයෙන්ම ක්වේට් අරමුදයෙන් අපි බිලියන 2ක් අපි එකඟ වෙලා තියෙනවා මේ දායක විශ්‍රාම වැටුප සඳහා මූලික මුදලක් වශයෙන් මහා බැංකුවේ තැන්පත් කරන්න. ඒ නිසා ඊටාම ප්‍රායෝගික ක්‍රමවේදයක් සකස් කරන්න මම විද්වත් ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණා. විද්වත් කණ්ඩායමක් පත් කරා ගරු මන්ත්‍රීතුමනි කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කරුණාරත්න මැතිතුමා අපේ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විදේශ රැකියා ප්‍රෝග්‍රෑම් යමුනා පෙරේරා මහත්මිය ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ මහාචාර්ය බිලේෂා විරරත්න විශ්‍රාමික සහකාර මහා බැංකුව අධිපති වසන්ත මැතිතුමා විජේ උඳුපිටියේ මැතිතුමා ඒ වගේ ඉතාම ප්‍රබුද්ධ මේ පිළිබඳ විශ්‍රාම වැටුප් සකස් කිරීම එවැනි ෆන්ඩ් එකක් අරමුදලක් ඇති කිරීම සඳහා අධ්‍යක්ෂින් තියෙන විද්වත් මණ්ඩලයක් පත් කරලා දැන් මේ විද්වත් මණ්ඩලයේ විසින් අපිට වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙනවා ඒ වාර්තාව අනුව ගිය සතියේ මගේ අමාත්‍යාංශයේ ලේකම්තුමා නව මහා බැංකුව අධිපති කබ්‍රාල් මැතිතුමා සමග සාකච්ඡා කරා එතුමා කිව්ව මේක ඉතාම විශිෂ්ට වාර්තාවක් මේක අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා ඒ නිසා මේ දායක විශ්‍රාම වැටුප් ක්‍රමයට මැද පෙරදිග සේවය කරන කොරියාවේ සේවය කරන ජපානයේ හෝ ලෝකයේ ඕනෑම තැනක සේවය කරන සේවකයෙකු සඳහා ඒට දායක වෙන්න පුළුවන් ඒ නිසා ඒ කාර්යයත් සෞභාග්‍යයේ දැක්ම යටතේ ජනාධිපතිතුමාගේ දර්ශනය යටතේ ක්‍රියාත්මක කිරීමට මමත් මාගේ රාජ්‍ය අමාත්‍යතුමත් කටයුතු කරන බව මේ කරු සභාවට දැනවන්නට කැමැතියි ඊළඟට මීට අමතරව විශේෂයෙන්ම මේ ශ්‍රමිකයන් කොවිඩ් වසංගතයේ අවස්ථාවේදී මුහුණ පාඩ සිදුණු කරදර හා කාරණා පිළිබඳ කිව්වා ඒ පිළිබඳ මම මේ පාර්ලිමේන්තුවේ තත්ත්වය පැහැදිලි කළා ප්‍රශ්න ගණනාවකට උත්තර දීලා තිනවා මම ඒක නිසා ඒ ගැන තවදුරටත් උත්තර දෙන්න යන්නේ නැහැ අපේ විලෝකඩ මන්ත්‍රීතුමත් මතු කරා විශේෂයෙන්ම කොරියාව සහ ජපානය රටවල් වල ඉතාම සුබදායක ආරංචියක් ලැබිලා තියෙනවා දැන් ඒ රටවල් අපගේ අලුත් ශ්‍රමිකයන් බාර ගැනීමට කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. හැබැයි ඒගොල්ලෝ නැවත විභාගේ පාස් වෙන්න ඕනේ. ජපානයේ විභාගේ පාස් වෙන්න නැතුව අපේ අය හිතනවා නිකම්ම ජපානට යන්න පුළුවන් කියලා. එහෙම බෑ. භාෂාව පිළිබඳ ප්‍රවීණතාවයත් NVQ 4 හෝ 5 ප්‍රවීණතාවයක් තියෙනවා නම් අපිට ඉදිරියේදී ජපානයටත් කොරියාවටත් විශාල ප්‍රමාණයක් හොඳ පඩිවලට ඊශ්‍රායලයටත් අපිට යවන්නට හැකියාව තියෙනවා. නමුත් අපේ තරුණ තරුණියන් මේ සඳහා යොමු වෙන්න ඕනේ. භාෂාව ඉගෙන ගන්න ඕනේ. ඒ පිළිබඳ ප්‍රවීණතාවයක් දක්වන්න ඕනේ. නැත්නම් නිකම්ම ගෙදර ඉඳලා ඒජන්සි කාර්යයට රැවටිලා සල්ලි දීලා ගෙදරවත් නැති කරගන්න එපා කියලා මං ඉල්ලා සිටා. විශේෂයෙන්ම මේ ඒජන්සි කරුවන්ගේ තියෙන මාෆියාවට විරුද්ධව මං හැම වෙලාවෙම වැඩ කරනවා. ඔවුන්ට රැවටෙන්න එපා. අපි රජයේ මගින් කොරියාවට යැවීමටත් ජපානයට යැවීමටත් ඊශ්‍රායලයට යැවීමටත් අවශ්‍ය කිවිසුම් අපි සකස් කරගෙන තිනවා. දැන් මගේ ඊළඟ ප්‍රයත්නය වෙන්නේ මැද පෙරදිග රටවල් සමග රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ දැන් පිලිපීනය එවැනි කිවිසුමක් එක්සත් අරාබි මේ රාජ්‍ය සමග ගහලා තියෙනවා. ඔවුන්ගේ පරිණාඩි පිළිබඳව ඔවුන්ගේ සේවා අවස්ථාවන් පිළිබඳව ඔවුන්ගේ සුරක්ෂිතතාවය පිළිබඳව. නමුත් මෙතෙක් කිරපු කිසිම කාම්කරු ඇමතිවරයෙක් මේ පිළිබඳව නෙත සිත යොමු කළා නැහැ ගරු මන්ත්‍රීතුමනි. නමුත් මම බැලුවා පුළුල් වශයෙන් අපි මේ රටවල් වල සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවයන් තුලින් මෙවැනි කිවිසුම්කට කොහොම හරි අපි ඇතුල් වෙන්න ඕනි. එතකොට තමයි ඒ රාජ්‍යවල ආරක්ෂාවත් මේ සඳහා ලැබෙන්නේ. ඒ නිසා අපි දූරදර්ශීව මේ පිළිබඳව කල්පනා කළා. මේ ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව සඳහා අපි වැඩ කටයුතු කරනවා. ඒ වගේම මම කියන්නට කැමති මේ වෙනකොට මොන කොවිඩ් ප්‍රශ්නේ තිබ්බත් දැනට අපේ රාජ්‍ය අමාත්‍යාංශයේ මගිනුත් අපිත් ඔක්කොම එකතු වෙලා ශ්‍රමිකයන් 88,000ක් මේ අවුරුද්දේ යවලා තිනවා. අපිට දීලා තිබුණු ටාගට් එක